Ada! දැන් අපි මූ මොහොතට දාන්න යන්න. මූ විතරක් නෙමෙයි මූයි බෝට්ටුවයි දෙකම. තේරුණානේ? හැබැයි ගොයියෝ මේ ගැන එළ බිඳක් අලන්න බෑ ඈ. එහෙම වුණොත් ඌටත් වෙන්නේ මේ ඉරණ. ඉතින් රාජයියේ හෙට උදේ කොහොමවත් මාට්ටු වෙනවනේ. මූයි බෝට්ටුවයි දෙකම නැති වුණාම ඒකනම් ප්ලෑන් එක ගන්න. අපි ගියමු මූ අපිට ගේම දෙන්න බෝට්ටුවත් අරගෙන ගිහිල්ලයි. එතකොට හරිනේ. හැබැයි බෝට්ටුවේ මොනවා හරි අපිට උමනා කරන දේවල් තිබුණොත් ඒක අරගෙන එන්න ඕනේ. තේරුණානේ? බයි මූයි ඉස්සරහින් අල්ලම්. හරි පිටිවස් ඉරෝනේ. රෝතල් කර කර ඉන්න විදියක් නැහැ. ඇයි ගාමිණී අයි? මම අර ඔල්ලෝසු පොඩ්ඩක් බේරගන්න කියලා. ඔල්ලෝසු කිව්වේ මොන වගේ ඔල්ලෝසු? පරණ කාලේ අර බට්ටවෙනින්. ආ. ඒකට දැන් අවුරුදු 3ක් විතර වෙනවනේ. මෙතන මුදල තියනවා. පොලිස් අල්ලි තමයි මගේදි කරදරයක් වුණේ. කරදරයක් වුණේ බාර ගියේදී වෙන්නේ. ඔව්. මං ගිය මාසේ පොලිය ගත්තා. බඩුව බේරගන්න ඕන නම් සම්පූර්ණ මුදල අරගෙන. සරෝජිනී නෝනා ඉන්නකොට නම් මෙහෙම කතා කරේ නෑ අපිට. අවුරුදු 3ක් 4ක් තිස්සේ පොලිසල්ලි ගෙවුණා. මේ වා හරි අසාධාරණ වැඩනේ. මේ. ඒ සරෝජිනී නෝනානේ. මේ දැන් මං ඉන්නේ ප්‍රබෝධ. උංගොල්ලෝගේ මේ සල්ලි හදිස්සිට අපි සල්ලි දීලා මෙතන නිකම් බඩු බේරගන්න ඉන්නේ මේක දන්සලක් කියලා හිතුවද? අනික මේ අනිත් දවසේ මම බීගෙන එන්න එපා. අනික දැන් මෙතන අම්මත් නෑ අනුෂ්කත් නෑ. මම මේ ගෙදර තනියෙන් ඉන්නේ. ඒතර දැන් යාර ගේ ඇතුළට ගියේ ලයිට් බිල් දෙන මල්ලි ගන්න. මේ වාට ඒ වැඩක් නැහනේ. කොනකට වෙදින් යනවද? ඌ අපේ ගෙදර ඇවිල්ලා නම් මීටරේ බල ලයිට් බිල් දෙන්න. අපි මෙහෙ ඇවිල්ලා නම් බල්බ් එක ගන්න ලයිට් බිල් දානවද? මේ ඕලෙදි හදාගෙන මෙතන යනවද යන්න? දීගල එනවා මෙතන පඩි බේර ගන්න. යන්න. මේ ගමේ ඉන්න නම් මොනේ ඇති කරන්න බා අපිත් වැඩගත් විදිහ. ඔය නම් කාලේ සරද දීගල එන්නේ. යන්න. හොඳයි අපි බලමු. ආ බලලා ගමු. රජයි පරිස්සමෙන් ඉක්මන් කරපන් රජයි. සමරේ සමරයා සමරේ අයියෝ හරි යම ඔම්ම අනේ මම බලලා ඒ රාජ කොයිද උඹ චමි අරන් යන්නේ? ඒකනේ බං මේ දැන් අර අසනීපේ වැඩි වෙලා අපේ දෙයියා මාමා කිව්වා හුලං වදින්න නැති තැනක තියන්න කියලා. අපි ඉතින් මේ බෝට්ටුවට ගිහින් තියන්න කියලා මේ හදන්න. උඹ ඉස්සෙල්ලා කිව්වේ මේ චමියා හොඳ වෙලා වතුර ඉල්ලනවා කියලා බොන්න. වතුර ඉල්ලුවා හොඳ වෙලා වතුර ඉල්ලයි මොකට හොඳ වෙන්න අහන්නේ නේද? මේ ආපහු එක පාට මොකක් හරි වෙලා ඉතින් ඒකයි මේ මත් එක කතා කර කර ඉන්න වෙලා වන්නේ නැහැ. පොඩිද ඇත්ත කියපන් කියපන්. උඹ ඇයි එහෙනම් කිව්වේ චමේට හොඳ වුණා කියලා? යකෝ හොඳ වෙච්ච හින්දානේ කිව්වේ හොඳ වුණයි කියලා. මොන වැඩ කරගෙන රාජා බොරු කියන්න එපා. ඇත්ත කියපන්. උඹ චමියව මරලා නේද අරගෙන යන්නේ? රාජා ඇත්ත කියපන්. උඹට පිස්සුද බං? ඇත්ත කියපන්. මේ උඹගේ වැඩ මේ ඔන්න ඔකට කියපන්. ඔකට කියපන් මේ මේක පාරක් නැගිටලා සමර කියලා කතා කරන්න කියලා. චමියා! ඒ චමියෝ! ඒ! ඔන්න ඔකට කියපන්! කතා කරන්න කියලා! වැඩක් කරගෙන හිටියේ නෑ. ඔන්න ඔකට දාලා මුවට ආපන්! එහෙම!
කොහෙන්ද ඔයාගෙන තින්නේ පිල්ස් ටික? වැතුනාද කියලා තර වැතුනා ඔය ඔළුව කෑවුම් 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 ගානා තාම මියුසික් එක ඔන්. වේයස යනවා ඔබ දන්නේ වේයස දිමුතුවා මාට්ටු වෙලා. දුද! තාත්තේ! උඹ ඊයේ පාන්දර 1:20ට කුරුදුවත්තේ වයිසිර කතා කරාද? මේ ෆෝන් එකෙන් කතා කරලා තියෙන අපේ ලෑන් ෆෝන් එකේ. උඹ කතා කරේ නෑ. උඹ කතා කරලා මම වගේ කුරුදුවත්තේ වයිසිර මුකුත් ඕඩර් එකක් දුන්නේ නෑ. එන උඹලේ අම්මා දෙන්න ඇත්තේ. ෆ්‍රියාලින්! ෆ්‍රියාලින්! අතේ. අද දිමුතු එච්චර බීලා ඉඳලා නෑ. නෑ තාත්තේ යාබද එක්සෑම් එකක් දුන්නා තියෙනවා ෆේස් කරන්න. ඉතින් උත් කියලා තියෙනවා මෙහෙම එක්සෑම් එක ගන්න දෙන්න. ඒත් පොලිසිය මුකුත් කරලා නැහැ. පොලිසිය තියා ගන්න හදලා. ඉතින් මං කතා කරලා කිව්වා මම DIG කි පුතා. එළියට දාන්න කියලා. කනේ කොල්ල. ඊට පස්සේ කිව්වා එහෙම බෑ. තාත්තා කතා කරන්නේ ඊට පස්සේ මම තාත්තට දෙන්නම් කියලා තාත්තා විතරයි මේ විස්තර බාපට කියන්න දෙන්නේ. ගලින් උඹේ ඔය දිමුතුට කෝල් එක කරා. බලන්න මම වගේ කතා කරපම්. යන්නේ අරන්. අර කේපම කියන්නේ. දිමුතු. අන්ඩියයි සමරසේක. ආව. අජිත්‍ර තාත්තා මම. මේ 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 මට අංකල් කියන්න එපා. අට බබා. කියන දේ අහගන්නවා. තම්සේ දැම්මම කුරුදුවත්ත පොලිසියට යනවා. දැම්මම. ඔයික තම්සේ යනවා නැත්නම් මට පුළුවන් ඕනනම් ජීප් එකක් එවලා ඔය ගමේ පාර මැද්දෙන් පුකට දෙකක් ගහලා ජීප් එක නගලා යවන්න. කැමති ඔප්ෂන් එකක් තෝරගන්නවා. අඩෝ! ඔව්. යනකො ආය එතනදී මොනවද වෙන්නේ කියලා බලාගන්න. තමසේ යනවා. අවුව වෙන්න ඕන දේ මං කියලා තියෙන්නේ. රයිට්. ඒ. දැන් ගණින්. වයිසිට. අංකි. ඊයේ 1:23ට අරන් තිනවනේ. ඒ නම්බරේටම ගණින්කො. අරන් කියපන්. ඊයේ දා ඇරස් කරපු එක මං කතා කරලා රිලීස් කරා. දැන් ඌ ආපහු එනවා ඌ ඇරස් කරන්න කියලා. ගනි. මං වගේම කියපන්. ඔබ ඊයේ කියපු විදිහටම කියපන්. ඊයේ කිව්වනේ. පාස කරන්න. Good morning, good morning. I pray to Tunga. Are ye? Divu to Kelly Bill alone. Our right attack with Daskari? Why police here? Right? Who arrest Kerala? Arrest Kerala? Need a great better. Right? නතාලියාගේ අම්මට ඕන වෙලා තිබුණේ තරුණ ආදරයක්. එයා ගොඩක් ජීවිතේ එන්ජොයි කරේ, get togethers, ගොඩක් ආසයි tour කරන්න, functions වලට. කොහොම තරුණ ආදරයක් එයාට ඕන වෙලා තිබුණේ. ඉතින් ඒ ගොඩක් දේවල් මගෙන් miss වෙන්නේ නැති. මේ දේවල් ගැන අපි අතරේ ගොඩාක් arguments තිබුණා. ඔහොම හැල හැප්පීම් එක තමයි එහෙම ජීවිතේ ගෙනියන කාලෙක තමයි මේ නතාලියා කුසට ආවේ. එයා සමහර කට හිතන්නේ එයාගේ කරියර් එකට ඒක බාධාවක් වෙයි කියලා
එන වාත් එක කෙලින්ම කියලා නැහැ නමුත් එයාගේ අදහස් වලින් මට එහෙම හිතිලා තියෙනවා. ඉතින් යාට මං නිසා එයාගේ ජීවිතේ ගොඩක් දේවල් මිස් වෙනවා කියලා හිතෙන්නේ නැති. නතාලිය ගැනත් එහෙම හිතෙන්නේ නැති යාට. එක කොච්චර දරුණුවට හිතුවද කියනවනම් එයා කැමති වුණේ නැහැ ඇත්තටම. මට තේරුණේ එයාට හිතුනේ ඒක ඒ වෙලාවේ අනවශ්‍ය දරුවකතක් කියලා. එයා හිතුවේ තව අවුරුදු පහක්වත් අපිට ඉන්න තිබුණා නම් හොඳයි කියලා වගේ මට හිතුනේ. හැබැයි නතාලියා හම් වෙන්නේ ඉන්න ඒ පළවෙනි මොහොත මම දැනගත් වෙලේ ඉඳන් මගේ ඇතුලේ මම ලොකු ආසාවක හිටියා ඒ දරුවාව දකින්න. අන්තිමේට එයා කොහොම හරි මට දරුවාව දීලා එයා ගියා. ඊට පස්සේ මට කිසිම අඩුවක් එයා නැති දෙයක් මට දැනුන්නේ නැහැ නතාලිය නිසා. ඒ නතාලිය එක්ක ගත කරන හැම මොහොතක්ම මම මගේ ජීවිතේ මම ගොඩක් සම්පූර්ණ වෙනවා වගේ මට දැනුණා. මං උත්සාහ කළේ මේ පුංචි දරුවාගේ ජීවිතේ හැම මොහොතක්ම සතුටින් තියන්න ඕනේ කොහොමද කියලා මම කල්පනා කරේ. මොකද ඒ දරුවත් එක්ක ගත වෙන හැම මොහොතක්ම මගේ ජීවිතේ ගොඩාක් සන්තෝෂ වුණා. එයාට ඕන කරන හැම දෙයක්ම මම එයාට ගෙනල්ලා දෙන්න ඕන කියලා මම හිතුවේ. එයාට හැමතිස්සෙම එක දෙයකින් ගියා සෑහීමකටපත් උනේ නැහැ. එක දෙයක් එයාට ටෝයි එකක් ඕන වුණත් ඒකේ දෙකක් තුනක් එයාට ඕනේ. සමහර ලාවට මම ගෙනල්ලා වාහනේව තියාගෙන ඉන්නවා එයා ආයේ අඬනකොට ගෙනත් දෙන්නේ. එයාට ඔංචිල්ලාවක් ඕන වුණා කියලා දැනගත්තම මම දැනගත්ත එයා එක ඔංචිල්ලාවක් පැදලා සතුටු වෙන්නේ නැහැ. එයාට තව ගොඩක් එයා තව ඉල්ලයි කියලා. හිතාගෙන හිටියේ එයා ජීවිතේ ඉල්ලන හැම දෙයක් මෙයාට දෙන්න. ඒත් අන්තිමේදී අඩෝ එයා මගෙන් ජීවිතේ ඉල්ලනකොට මට ඒක එයාට දෙන්න බැරි වුණා. අපි කොච්චර උත්සාහ කරාද මේෂා? මොකද දෙයක් නැහැනේ. ඒ නරව වැඩි දෙන්නේ අපිට තව ඔප්ෂන්ස් ගැන හිතන්න තිබුණා. වෙලාවකදී වාහමට යෝජනා කර අපි වෙන කොහේ හරි ගෙනියලා නතාලියව තව කාට හරි පෙන්නලා අපිට තව ට්‍රයි කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවෙත් මමයි ඔයාලට යෝජනා කරේ අපි ඒ ප්‍රොෆෙසර් එක්කම අපි උත්සාහ කරමු කියලා. අපිට තව ට්‍රයි කරන්න තිබ්බා. අපිට හිතන්න තිබ්බා. ඒක ඔපරේෂන් එකේම පේලිය ගන්න මේ මේෂා. තාලියගේ කන්ඩිෂන් එක හොඳ නැහැ. දැන් ඔය ගැන හිතන එක නතර කරන්න. ඔයද ගියේ? දරුවත් මෙතන. පොඩ්ඩක් වටපිටාව බලන්න ගියා. හරි ලස්සනයි රාජා. ඕස්ට්‍රේලියාව තියෙන්නේ කොයි පැත්තේද කියලා බලන්නද ගියේ? අනේ කයි නැනේ. ඉතින් ඒකට බය වෙන්න ඕනේ. තව දවස් 5කින් 6කින් අපි කොහෙද? ඇපල් කකා, ඉති කකා, වයින් බීබි, ඈ අලුත්ම ගෙදරක සැප කනේ. ආ මරලි වදරියකේ සහදෙයි.
රාජයි. දව. මේ සමර යන්නේ. මොරේනේ? ඌ රාජයි. සමර යන්නේ. බල පොඩ හොයල බැලුවා. එව්ව අයියේ. කට්ටියත් එක දූපත පීරුවා. හැම තැනම බැලුවා. සමර යන්නේ. සමරට මොනවා වෙලාද? දන්නේ නැක්කේ. මොනවා වෙලාද කියලා? ඔක අයියර එලිබෙ ඉන්න කියලා නම් මෙතනට බැස්සා. සමරේ. සමරේ. ඒ තමයි නිදාගත්තේ මෙතන. ආ සමරියත් මෙතනට ආවේ ලිබයින්ඩ කියලා. ෂුවර් එකටම බෝට්ටුවක් නැහැ කියන්නේ චමියත් එක්ක සමරිය ආපහු ගිහිල්ලා. දන්නවනේ ඌ බොහොම අමාරු වෙන්නේ මේ ටික උනත් ආවේ ඌට ඉන්න බැරුව ඇති. විශ්වාසද අයියේ? මං ඉතින් ෂුවර් කරලා කියන්නේ ඌ යන්නේ නැති. වෙනවද එන්න ඕනේ බ්ලැක් වැඩ බලාගෙන බොලා. ඒවල පොඩක් බලමු අයියේ අපි එහා පැත්තට. ලුවන් ඇදින් ගිහලා බලපල්ලා. ඕක අනිත් එක හැබැයි ඉතින් කොහරි හැංගිලා හැමෝටම ආතල් දී තින්නේ කානේ. ඌ මම හැංගුණා මාව හෙව්වේ නැණි කියලා හිතන්නේ. ඔන්න ගිහලා වැඩක් බලාගෙන ඉබ්බා. හැබැයි ඉතින් මිනිහා නම් එහෙම මිනිහා තමයි. මොලේ දා හිටිය කරණයක් කි බෝට්ටුවේ. එකට ආවේ කින්නේ. පොඩක් අපි ගිහින් බලලා එන්න. යමු. මං කිව්වේ තාත්තේ මොකද කිව්වේ? දැන් ඔයා හිතන්නේ ඔයාගේ අක්කයි අපේ සඳුරේ පැනලා ගියා කියලාද? අපේ සඳුන්ගේ වර්ක්ෂොප් එකට අනිත් එක ලෝකෙම 25 එකට තෝරගෙන තිබ්බේ. ඒ අතරින් දෙන්නෙක් ලංකාවේ. ඒ එක්කෙනෙක් අපේ සඳුන්.